සුබමධ්‍යහන ඔබෙක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත අගමැති ඇතුළු හතර දිනක තේරියම් කාරක සභාව හමුවට අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි හදිසි නීතිය මසකින් දීර්ඝ කෙරේ උතුරේ සාමය සංගිද්‍යාව හා සංවර්ධනය ගැන එක්සත් ජාතීන්ගේ සතුට ශ්‍රී ලාංකිකයන් ලීඩ්ස් පිටිය දෙවනත් කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු සිව් දිනකු පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුම්මණ්ඩාර යන මහත්වරුන්ද මෙම තේරීම් කාරක සභාව හමුවට කැඳවීමට නියමිතයි. තේරීම් කාරක සභාව ලබන 26 වනදා යළි රැස්වීමට නියමිතයි. අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය නතර කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය වෘත්තීය සමිතිය දැනුම් දී ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී වජිර සමන් පොල්වත මහතා පවසනවා. කාර්යාලයේ දුම්රිය කිහිපයක් මේ වන විට දහවනයට යොදවා ඇති බවද ඒ මහතා සඳහන් කළා. කාර්යාල දුම්රිය කිහිපයක් අපි දහවනයට සැලසුම් කරා. ඒ අනුව මහව දුම්රිය ස්ථානයත් කොළඹ දක්වා පැමිණෙන්න මහනුවර දුම්රිය ස්ථානය සහ රමුකන දුම්රිය ස්ථාන දෙකෙන් කොළඹට පැමිණෙන කාර්යාල දුම්රිය මලාවත දුම්රිය ස්ථානයෙන් කොළඹට සේන්දුවීමට තවිස්සාවෙල්ල දුම්රිය ස්ථානයෙන් කොළඹට සහ ගාල්ල සහ මාතර යන දුම්රිය ස්ථානය දෙකෙන් කොළඹට සේන්දුවීමට කාර්යාල දුම්රිය කිහිපයක් අපි සැලසුම් කළා. දැන් ඒක ධාවනීය දෙනවා. ඊට අමතරව කොළඹ ගල්කිස්සේ සිට සංකසන්තුරේ දක්වා නගරාන්තර වායු සමීකරණ දුම්රිය ධාවනයට දිනෙත් කටයුතු කරා. අද දිනෙත් කටයුතු කළේ දුම්රියත් ධාවනයේ දෙනවා. ඒගොල්ලන්ගේ කාල සීමාව දැනුම් දීලා තියෙන්නේ අද රාත්‍රී 12 වෙනකම් විතරයි. ඉන් පසුව ඒගොල්ලෝ සේවයට පැමිණෙනවායි කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. ඒකනම් අපි ඒගොල්ලෝ සේවයට එනකන් අපි මේ කටයුතු ටික සිදු කරගෙන යනවා. හදිසි නීතිය අද සිට තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා. ඒ ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගිනුයි. මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන දිවයින පුරා ක්‍රියාත්මක විය යුතු බව එම ගැසට් පත්‍රයේ සඳහන් වනවා. උතුරේ පවතින සාමය හා සංහිඳියාව පිළිබඳ සහ සංවර්ධනය පිළිබඳව සතුටට පත්වන බව එක්සත් ජාතීන්ගේ මෙරට නීති නියෝජිත ජෝ ජොන්සන් මහතා පවසනවා. උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා හමු වූ අවස්ථාවේදී ජෝ ජොන්සන් මහතා මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ. යුද්ධෙන් පීඩාවට පත් ජනතාවගේ ජීවන තත්ත්වය ගොඩනැංවීමට රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලද ඒ මහතාගේ ඇගයීමට ලක්ුණා. එමෙන්ම උතුරු පළාතේ සංවර්ධන කටයුතු සඳහා උපරිම සහාය ලබා දෙන බවද ඒ මහතා ප්‍රකාශ කළා. ආශ්චර්යයක් ඇති කරන බව කියූ මහින්ද රාජපක්ෂ මහතාට එම ප්‍රදේශීය ජනතාව දරිද්‍රතාවයෙන් පීඩාවට පත් කළ අයුරු අමතක වී ඇති බව ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. ඊයේ පෙරේද දවසක මහින්ද රාජපක්ෂ මහත්තයා එයාට සුපුරුදු විදියටම කියනවා, අනේ හාමුදුරුවනේ අපේ කාලේ නම් මෙහෙම ළමයි බඩගින්නේ බිය ගියේ නැහැ. හැබැයි ඒ මහරජ්ජුරුවන්ට තේරෙන්නේ මහරජ්ජුරුවන්ගේ අර හාස්චර්යමත් කාලේ තමයි නිල්වලා ගඟට පාලම උඩින් ළමයි දෙන්නෙක්ව දාලා ඒ අම්මත් පණින්න ගියේ ඔය මහරජ්ජුරුවන්ගේ කාලේ. අපි දන්නවනේ ආශ්චර්ය ගෙනීම සඳහා මොනවද කළේ? කැලෑ ටික කැපුවා. කැලෑ ටික කපලා මිනිසුන්ගේ ගොවිතැන් ටික නැති කළා. ඒ ගොවිතැන් ටික නැති කළා විතරක් නෙමෙයි, කැලෑ ටික කැපුවට පස්සේ ඒ කැලෑ ටික කපලා පිට්ටනි හැදුවා. ඒ කැලෑවල හිටපු අලි ටික ගිහිල්ලා දැන් කුඹුරු වල ඉන්නේ. ඒ මිනිසුන්ට කුඹුරක් කරගෙන ඉන්නේ නැහැ. අපි දන්නවා හම්බන්තොට වගේ ප්‍රදේශවල ජනතාව ඉල්ලුවේ වතුර. වතුර ඉල්ලපු මිනිස්සුන්ට දුන්නේ මොනවද? ක්‍රීඩා පිට්ටනි. රාජපක්ෂ පවුල ධනකුවේරයන් බවට පත් වෙන අතර හම්බන්තොට සෙසු ජනතාව දරිද්‍රතාවයෙන් පෙළෙන තත්ත්වයකට පත් වුණා. ග්‍රාමීය මට්ටමින් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කිරීම මේ දිනවල සිදු කෙරෙනවා. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කර තිබීම විශේෂත්වයක්. ඒ යටතේ මොනරා දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කෙරුණා.
මොනරාගල විහාර මුල්ල කැප්පෙටිපොළ මාවත ජනතා ඉදිරිපත් කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ඉන් අනතුරුවයි මොනරාගල දිස්ත්‍රික්කයේ අයිරෝඩ් ව්‍යාපෘතිය සංකේතවත් කරමින් නාම පූර්ව විවෘත කිරීම හා හුලන්දාව වටරවුම සංවර්ධනය කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ. මොනරාගල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමද ඊට සමගාමීව ආරම්භ වුණා. ඉඩම් හිමිකම් ඔප්පු සහ සමෘද්ධි හිමිකම්පත් ප්‍රධානය හා ක්‍රීඩා සමිති සේයක් සඳහා ක්‍රීඩා උපකරණ බෙදාදීමද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරුණා. ඒ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාල භූමියේදී වජ්‍රාභිවර්ධන, රංජිත් මද්දුම් බණ්ඩාර යන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පිබිදිමු පොළොන්නරුව සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකෙරුණු හිඟුරක්ගොඩ කුමාරගම ග්‍රාම නිලධාරි වසමේ නිලසෙවන කාර්යාලයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ග්‍රාමීය ජනතාවට කාර්යක්ෂම සේවාවක් සැපීමේ අරමුණින් ඉදිකෙරුණු මෙම ගොඩනැගිල්ල සඳහා වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 20ක් ග්‍රාමීය ජනතාවට බහුලව සේවය ලබා ගැනීම සඳහා අවශ්‍ය සියලු රාජ්‍ය සේවකයන්ට අදාළ කාර්යාල මෙම නිලසෙවන ගොඩනැගිල්ලේ ඉදිකර තිබෙනවා. මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් මෙම අවස්ථාවට එක් වුණා. රජය හා ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් සමග එක්ව මෙරට ප්‍රවාහන ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ගෙනීමේ වැඩපිළිවෙලක මූලික කටයුතු ආරම්භ කර ඇති බව ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමේ සභාපති ෂෙරන් ප්‍රනාන්ද මහතා පවසනවා. අපි කරන්න හදන්නේ මේ ඇසෝසියේෂන් එක හරහා ආණ්ඩුවත් එක්ක සාකච්ඡා කරලා ජාත්‍යන්තර මට්ටමේ අපේ මැනිෆැක්චරර්ස්ලා එක්ක සාකච්ඡා කරලා ලංකාවේ ට්‍රාන්ස්පෝර්ට් ඉන්ඩස්ට්‍රියක ජාත්‍යන්තර මට්ටමකට ගේන්න පුළුවන් ක්‍රම සහ පාලන රාමුවක් ඇති කරන්න. ලංකා වාහන අලෙවිකරුවන්ගේ සංගමයේ අඩු 9 වන වාර්ෂික මහා සභා රැස්වීමට එක්වමින් ෂෙරන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළා. නව නිලධාරි මණ්ඩලයක් තෝරා ගැනීම ඇතුළු වැදගත් ක්‍රියාමාර්ග රැසක් මෙහිදී ගනු ලැබුවා. රුපියල් ලක්ෂ 30කට ආසන්න වටිනාකමක යුත් රත්රන් තොගයක් සමග ඉන්දික ජාතිකයන් 6 දෙනෙකු අතරඟුවට ගෙන තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලින් ඉන්දියාව බලාපිටත්ව යාමට පැමිණි මෙම ඉන්දිය ජාතිකයන් 6 දෙනා පිළිබඳ සැකසිතූ රේගු නිලධාරීන් ඔවුන් පරීක්ෂාවට ලක් කළා. ඇඟලුම් තුළ සංවා තිබූ ග්‍රෑම් 170ක බරකින් යුත් රන් කැබල කිහිපයක් හා රන් කුඩු ග්‍රෑම් 400ක් සොයාගත් බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ AHP කුමාරසිරි මහතා සඳහන් කළේ. සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂ ක්‍රියාත්මක බව රේගු නිලධාරීන් සඳහන් කළා. ජපනා හපනායයි පවතින ප්‍රකට කියමන යම් වෙනසකට ලක්විය යුතු ප්‍රබල ඉඟියක් ශ්‍රී ලාංකිකයින් අද ලබා දුන්නා. ශ්‍රී ලාංකික තාක්ෂණයෙන් නිම වූ නෞකාවක ජපානයට බාර කෙරුණේ ඊට හොඳම උදාහරණය ලබා දෙමින්. කලම්බු ඩොක්යාඩ් ආයතනය තම නිෂ්පාදන ඉතිහාසයේ සන්නමය සටහන තබමින් නිම කළ ගැඹුරු මුහුදේ සන්නිවේදන රැහැන් එළීම සඳහා භාවිත කරන අතිනවීන තාක්ෂණින් යුත් මෙම නෞකාව ජපානයට භාරදීම සිදුවුණේ අමාත්‍යවරුන් වන සාගර රත්නායක හා පාටිලි චම්පික රණවක යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතාද මීට එක්ව සිටියා. ඩොක්යාඩ් ආයතනය මෙතෙක් නිෂ්පාදනය කළ විශාලතම නෞකාව මේ වන අතර එය දිගින් මීටර් 113.1ක් වනවා. පළලින් මීටර් 21.5ක් වනෙහි ටොන් 5,757ක බර රැගෙන යා හැකි. එය මෙම ආයතනය නිෂ්පාදනය කළ 243 වන නෞකාවයි. මේක විශේෂත්වයක් ගෙනල්ලා දෙන යාත්‍රාවක්, කේබල්ලෙන් යාත්‍රාවක්. පෙර මෙවැනි යාත්‍රාවක් හදලා ඒ දැනුම තිබ්බේ නැහැ. ඒ දැනුමත් අත්පත් කරගෙන මේක නිෂ්පාදනය. එවැනි කටයුත්තක් කරන්න පුළුවන් සමාගමක් කියලා ඒ ජපානය වැනි රටක විශාල නැව් සමාගමක් විශ්වාසය තියාගෙන පෙර පළපුරුද්ද නැතුව මෙවැනි විශාල යාත්‍රාවක් අනන්න පුළුවන් වෙච්ච කලම්බෝ ඩොක්යාඩ් පුද්ගලික සමාගමට අපේ රටේ අපි පාවිච්චි කරන්න යන ට්‍රෙජර් යාත්‍රාවක්
තනන්නත් ඒ අවශ්‍ය දැනුම ලබාගෙන කරන්න පුළුවන් කියන විශ්වාසය මේ නාවික ක්ෂේත්‍රයේ බාර ඇමතිවරයා හැටියට මට තියෙනවා. මේ නැව් තැනීම පිළිබඳව අපගේ මහත් බලාපොරොත්තු පියවරෙන් පියවර ඉටු කරමින් තිබෙනවා කොළඹ නැව් තටාංගාංගණය. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මහා ඉදිරි පියවරක් එමගින් ලැබෙයි කියලා. මේ අසබඩ වරාය නගරයේ ඉදි වෙනවා. ඒ වරාය නගරයේ ඉදිරි දශකයේ ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 20ක පමණ ආයෝජනයක් එයි කියලා. ඒ ආයෝජනයේ නිවැරදිව ආවොත් අපේ රටේ ඒක පුජ්‍යල ආදායම ඩොලර් 1000කින් වැඩි කරගන්න ඒ ආයෝජනයම ඉදිරි දශකයේදී අපිට ප්‍රයෝජනවත් වෙනවා. ශක්තිමත් ජපානයට අපේ රටේම නිපදවපු යාත්‍රාව ලබා දෙන ලැබීම අතිශය සතුටට කාරණයක්. මේක අපේ රටේ ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන විශිෂ්ට දවස. යාත්‍රාව හදන්න පටන් ගත්තේ 2017 සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. අද 2019 ජූනි මාසේ 21 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු දෙකකට වඩා අඩු කාලයකදී මේ යාත්‍රාව අපිට නිම කරන්න පුළුවන්කම ලැබුණා. ඒකම මේ නෞකාව ඉතාමත්ම සංකීර්ණ ඒ වගේම ඉතාම වැදගත් ව්‍යාපෘතියක්. අපේ සේවකයෝ තමන්ගේ රාජකාරිය මොකක්ද කියලා බලන්න නැතුව ලැබෙන හැම කටයුත්තක්ම තමන්ට අදාළ නොවන ක්ෂේත්‍රවලත් වැඩ කරමින් ඉතාම උද්‍යෝගයෙන් වැඩ කරා. ඒ නිසාම අපිට මේ යාත්‍රාව අද මේ විදිහට නිම කරන්න පුළුවන්කම ලැබුණා. තවත් මෙවැනි නිෂ්පාදන රසක් ඉදිරියේදී ලෝ ප්‍රධාන රටවල් කිහිපයකට ලබා දීම කොළඹ ඩොක්යාඩ් ආයතනයේ අපේක්ෂාවයි. මේ මහා සාගරයට එකතු වෙන්නේ අපේ රටේ හදපු තවත් එක් නෞකාවක් නෙවෙයි. අපේ රටේ තාක්ෂණික ශක්තිය ලෝකයට විදහා පාමිණුයි මේ නෞකාව ජපානයේ බලා යාත්‍රා කරන්නේ. ලෝකයේත් එක බැලුවම මේ වගේ රටකට මෙහෙම නෞකාවක් හදන්න තිබු විශ්වාසෙම රටක් විදිහට අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ශමින්ද ජයකොරි ලලිත් පුෂ්කුමාර සමගින් මම තාරකා විජේවංශ ITN ප්‍රොත්‍යාශය වෙනුවෙන්. ගාලු මෝදුර ස්වයං රැකියා වෙළඳ සමිතිය කොළඹ එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී එම සමිති නිලධාරීන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. සෑහෙන ප්‍රශ්නකට අපිට මූණ පාණ්ඩ වෙලා තියෙන්නේ. සෑහෙන ණය අරගෙන බැංකු ලෝන් ගෙවා ගන්න බැරුව මේ දේ කරලා දෙන්න කියලා තමයි අපි ඉල්ලා සිටින්නේ. අපේ ගාල්මෝදර පිටියේ 225ක් ඉන්නවා සමාජිකයෝ. දැනට මාස දෙකකට මේක මහලා තියෙන නිසා අපිට කිසිම දෙයක් කරගන්න හැකියාවක් නැතුව තියෙන්නේ. ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේක කොහොම හරිින් අපිට මේ දේ ඉක්මනින් අපිට කරලා දෙන්න කියලා. ගාල්මෝදර පිටියේ පැමිණෙන මහජනතාව ඉතා අසිරතාවට පත්වෙනවා වගේම ගාල්මෝදර පිටියේ 206ක වෙළඳුම් මේ වෙනට අන්ත අසිරතාවට පත් වී තිබෙනවා. ඒට හේතු වෙන්නේ තමන්ගේ වෙළඳ ව්‍යාපාර කටයුතු අඩාලොවීම හේතුවෙන් තමන්ගේ ජීවනෝපායයන් දෛනික ආදායමක් නැතුව දූ දරුවන් අධ්‍යාපන කටයුතු අදාළ වෙලා ඔවුන්ට අඩුගානේ එක් වේලක්වත් කන්න දෙන්න නැහැ කියන තත්ත්වයක් උදා වෙලා තිනවා. ජනාධිපතිතුමාට මේ ලිපිය මගින් ඉල්ලා සිටින්නේ මේ ලිපියේ සම්බන්ධයෙන් ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කළා. රටේ පවතින ආරක්ෂක තත්ත්වය යහපත් නිසා හැකික්මනින් අපිට සානදායක ලෙස අපේ ජීවත් වීම සඳහා ඉදිරිසරසා දෙනයි. බංකුලෝ දේශපාලඥයින් රට තුළ ජාතිවාදයේ පතුරවමින් බලය ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව අමාත්‍ය අකිල විරාජකාරිය වසම් මහතා පවසනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ කුරුණෑගල ජයසිරි ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සිසු ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් 180,000ක්. රාජ්‍ය අමාත්‍ය අශෝක් අබිසිංහ මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. සමහර කොටසක් ජාතිවාදයේ විකුණමින් ජාතිවාදයේ අලෙවි කරවමින් තමන්ගේ දේශපාලන බලයට එමේ න්‍යායපත්‍රයේ ක්‍රියාත්මක වෙනවා. අපි මේ රටේ ශීඝ්‍ර සංවර්ධනයක් ඇති කරන්න, තමුන්නාසලගේ දරුවන්ට අනාගතයක් ඇති කරන්න නම් තමුන්නාසල අපි හැමෝම එකතු වෙලා මේ අධ්‍යාපනය දියුණු කරනවා වගේ, සෞඛ්‍ය දියුණු කරනවා වගේ සමාජමය වශයෙන් අපි හිතන විදිහත් වෙනස් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි තමුන්නාසලගේ දරුවන්ට අනාගතයක් ඇති කරන්නේ. පසුගිය රජය සමෘද්ධිය ලබා දීමේදී දේශපාලනය සලකා බැලුවද වත්මන් රජය සමෘද්ධිය ලබා දෙන්නේ සුදුසුකම් මත පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණ මහතා පවසනවා. දොම්පේ ආසනයේ නව සමෘද්ධිලාභීන්ට සමෘද්ධි හිමිකම් ලබා දීමේ උත්සවයට එක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. දොම්පේ ආසනයේ කිරිදිවැල, දංකොල්ල, මහල්ලොලුව, ගණහිගම, නැදුම්කොල්ල යන ප්‍රදේශවල දහසකට සමෘද්ධි හිමිකම් ප්‍රදානය කෙරුණා. උත්සවයේ පැවැත්තුනේ කිරිඳිවැල බස් නැවතුම් පොළ භූමියේ. අපි හොඳ දෙයක් කරන්න යනකොට අපේ කවුරුද නැද්ද? මෙතන ඉන්න බෞද්ධයෙකුට එක්සත් ජාතික පක්ෂයේ වීර මුසුදුතුමාකට හේතු වුණා. දා කනගාටුයි කියන්නේ මේක දේශපාලනීකරණයක් සිදු වුණා. මේ සමෘද්ධි නිලධාරි මහත්වරුන්ට කරන්න දෙයක් නැහැ. ඒ අයට වඩා ඉහළ හස්තලකින් එක්සත් ජාතික පක්ෂයේ අයට සමෘද්ධිය දෙන්නේ නැහැ.
ගන්නෝනේ එක්සත් ජාතික පක්ෂයේ වුණා පලියට සම්මුතිය දෙන්නේ නැහැ. සුසුකම් කියන අයට අපි ප්‍රමුඛත්වය ලබා දීලා සම්මුතිය ලබා දෙන්න කටයුතු කරනවා. පොලිස් නිලධාරීන් 31 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට කටයුතු කර ඇති බව පොලිස් මූලස්ථානයේ නිවේදනය කරනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 2 දෙනෙකු, නියෝජ්‍ය පොලිස්පතිවරුන් 5 දෙනෙකු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 2 දෙනෙකු, පොලිස් අධිකාරීවරුන් 8 දෙනෙකු, සහකාර පොලිස් අධිකාරීවරුන් 5 දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 4 දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 5 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා. දිවයිනේ සීලු ප්‍රදේශ ආවරණය වන පරිදි සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මකයි. එවැනි ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. ගම්පෙරළි යටතේ රුපියල් 110ක වේදමින් සංවර්ධනය කළ ඇමිලිපිටිය පැපොල් වතුයයි මාර්ගයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිත නැතුව පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඇඹිලිපිටිය කලාපයේ පාසල් 124ක සිසු දරුවන්ට පුස්තකාල පහසුකම් සැලසෙන නව පුස්තකාලයක් ඇඹිලිපිටියේදී ආරම්භ කෙරුණා. ඇඹිලිපිටිය එක්සත් මිත්‍රත්ව පදනමයි රුපියල් 125ක මුදලකින් එය ඉදි කළේ. වැලිමඩ නගරයේ පීටි පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදි කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 333ක්. නව පාලම ඉදි කිරීමෙන් වැලිමඩ නගරයේ වාහන තදබදයට විසඳුම් ලැබෙන බවයි රජය පවසන්නේ. අනුරාධපුරයේ සිට මන්නාරම දක්වා වූ කෙටිම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. අයිරෝඩ් ව්‍යාපෘති යටතේ අසිරිගම සිට මහසියඹලා ගස්වැව, ගම්බිරිස්සව, මාන්කුලම, නෙරියකුලම හා උඩුම්බුගල හරහා මන්නාරම දක්වා මාර්ගය සංවර්ධනය කෙරෙනු ඇති. දැන් ක්‍රීඩා පුවත්. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ 27 වන තරගයෙන් සත්කාරක එංගලන්තය පරාජයට පත් කරමින් ලකුණු 21 විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ සුවහසක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු තවත් ඉහළ නංවමින්. මේ පිළිබඳව එංගලන්තයේ සිරතොරතුරු ගෙනෙන්නේ එහි සිටින අප නියෝජිත හසිත අකලංක දයාලගේ. සියලුම ශ්‍රී ලංකිකයින්ගේ බලාපොරොත්තු ඉටු කරමින් ඕනෑම අවස්ථාවක පෙරලියක් සිදු කළ හැකි කණ්ඩායමක් බව ශ්‍රී ලංකා කණ්ඩායම යලිත් තහවුරු කළා. ඒ එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සත්කාරක එංගලන්ත කණ්ඩායම ලීඩ්ස් එඩින්ලි ක්‍රිකට් ක්‍රීඩාපිටියේදී පරාජයට පත් කරමින් ලීඩ්ස් පැවති තරගයේ කාසියේ වාසි දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් කඩලු 2 ලකුණු 3ක් තුල දී බිඳ වැටුණා. නායක දිමුත් කරුණාරත්න ලබාගත හැකි වුණේ 1 ලකුණක් පමණයි. එංගලන්ත පන්දු යවන්නන් දැඩි පීඩනයක් ශ්‍රී ලංකා ප්‍රතිකරුවන්ට එල්ල කිරීමට සමත් වුණා. කණ්ඩායමට නව ජීවයක් ලබා දුන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 49ක් ලබා සිටියේදී අවාසනාවන්ත ලෙස දැවි ගියා. අනුතුරුව තරගයේ වගකීම 100ට ගත් මැදපෙළ ප්‍රතිකරුවන් 4 වෙනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71ක සමන්තාවක් ගොඩ නැගුවා. ඉවසිලිවන් තිනිමක් ක්‍රීඩා කළ ඇන්ජලෝ මැතිව්ස් මදවි ලකුණු 85ක් ඉනිමට එක් කළා. කලකට පසු ලකුණු 4ට පිවිසි කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත්තා. ධනංජය සිල්වා ලකුණු 29යි. අනෙකුත් කිසිදු ප්‍රතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට එංගලන්ත පන්දු යවන්නන් ඉඩක් ලබා දුන්නේ නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 232ක් රැස් කළා. පන්දු යවීමේදී ජොෆ්‍රා ආචර් සහ මාර්ක් වුඩ් කඩුලු 3 බැගින් මෙද හෙළුවා. 233 පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි ඉලක්කයක් සේ සලකා පිටිට පිවිසි එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුලු 3 ලකුණු 73ක දී බිඳ වැටුණා. ජොනි බෙයාස් ටෝච් ලකුණු 19 ක්‍රීඩා පිටින් ඉවත් කිරීමට ලසිත් මාලිංග සමත් වුණා. ජෙම්ස් වින්ස් ලකුණු 14ක් ලබා ගත්තා. නායක ඔයින් මෝගන් ලකුණු 21යි. මේ අනුව ඔවුන්ට පන්දු වාර 47ක් අවසානයේ සිරු දනදවි ලබාගත හැකි වුණේ ලකුණු 212ක් පමණයි. බෙන් ස්ටොක්ස් නොදවි ලකුණු 82යි. පන්දු යවීමේදී ලසිත් මාලිංග පන්දු වාර 10ක් අවසානයේ ලකුණු 43කට කඩුලු 4ක් දවාගත් අතර තරංජය සිල්වා ලකුණු 32කට කඩුලු 3ක් සහ ඉසුරු උදාන කඩුලු 2ක් බිඳ හෙළුවා. ලසිත් මාලිංග කඩුලු 4ක් බිඳ හෙළමින් තරගයේ වීරයා ලෙසින් සම්මාන දිනා ගත්තා. එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඉතිහාසයේ කඩුලු 50ක් තබාගත් ලොව සිව්වන පන්දු යවන්නා බවට මෙම තරගයේදී පත්වීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක රසිත් මාලිංග සමත්වීම විශේෂත්වයක්.
මලින්ග 150 වන ලෝක උසරාණ කඳුළු ලෙසයි ජෝ රූට් තබා ගත්තේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම ජයග්‍රහණයත් සමග ලෝක උසරාණ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 6ක්ද සමගින් 5වන ස්ථාන දක්වා ඉහළට පැමිණීමට හැකි වුණා. තනගෙන් අනුතුරුව මාධ්‍ය හමුවේ අදහස් පළ කළ දිමුත් කර්මාරත්න අමාර කිව්වාගේ ඇන්ජලෝ බැට් කරද්දී ඇන්ජි ගොඩක් කියලා ඉන්ෆර්මේෂන් ඇතුළට එව්වා මේ විකට් එකේ එහෙම ලේසි නෑ ගහන්න ෂොට්ස් වලට යන්න අමාරුයි පේස් එක පොඩ්ඩක් කඩකඩ දාන්න ඕනේ ඉතින් ඒ දේවල් එක්ක මොකද ඔහු ගොඩක් එක්ස්පීරියන්ස් දෙන ප්ලේ කෙනෙක් ඌ දන්නවා විකට් එක හැසිරෙන විදිහට ඌ දන්නවා මේ වගේ ලකුණු සංඛ්‍යාවක් ඇති වෙයි කියලා මම හිතන්නේ මේ අංක එකේ වුණත් පොඩිම යටමින කණ්ඩායම වුණත් තරගේ ජයග්‍රහණය කරොත් ඒක මම හිතන්නේ ගොඩක් ලොකු කොන්ෆිඩන්ස් එකක් වෙනවා ටීම් එකක් විදිහට මම හිතන්නේ මේකත් අපි බැලුවොත් එම අපි ගොඩක් හොඳට කරපු තරගයක් ඉදින් මම හිතන්නේ අපිට හැම පැත්තෙම හොඳට කරොත් මම හිතන්නේ අපිට තරග ජයග්‍රහණය කරන්න බැරි කමක් නැහැ මෙම තරගයේ අනුතරුව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන් සතුට සමරන අයුරුද දෙකකට හැකි වුණා Think about this match. Nassif Malinga, best bowler in the world. This game, good game, close game. It's nice to see a good close game in the World Cup. Nassif Malinga hondara bowl kara Lanka yata beri ne puluwan hondara thawa matches 2 3 dina gattot aniwaryen semi finals. Mata harima satutai api Lankawa indama balanna awa Leeds walata. Hondara play kara Malinga well done, superb well done. England kiyanne nattema me tournament ekak favorites la okkomalla hitaagena hitiye England match ekak dinai kiyala. Defend karapu ekak මේ අපේ ටීම් එකට හොඳ මේ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා ඉතුරු ටෝර්නමන්ට් එකට ITN ප්‍රෝත්සාහය වෙනුවෙන් වරුණ ලක්මාල් සමගින් මම හසිත අකලංක දයාලගේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් ඒ සමගින් දිවා පුවත් අවසන් වනවා පසරු දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන්න සුබ දවසක් www.itnnews.lk